රදූපිත අද අපි හම්බ වෙන්නේ ශිෂ්‍යත්ව ශිෂ්‍යත් විභාගෙට අවශ්‍ය කරන සුපිරිම ගණන් 20ක් එක්ක අපි බලමු මේ ගණන් විසඳන්නේ කොහොමද කියලා. අපි මම එකිනෙකට හොඳින් පැහැදිලි කරනවා ඕගොල්ලෝ ඒ ගණන් හොඳින් සවන් දීලා බලලා නැවත 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 මේ ගණන් හොඳින් ප්‍රැක්ටිස් කරන්න. එතකොට ඕගොල්ලන්ට ශිෂ්‍යත් විභාගේ ඉන කඩේම ජයග්‍රහණය කිරීමට අවශ්‍ය කරන මම පෙත් ඉවර කර ගැනීමට හැකි වෙයි. හොඳයි බලමු අපි පළවෙනි ගාන. කෙසෙල් කිලෝග්‍රෑමයක මිල රුපියල් 75ක්. එවැනි කෙසෙල් කිලෝග්‍රෑම් 5ක මිල සොයන. කෙසෙල් කිලෝග්‍රෑමයක මිල රුපියල් 75ක් එවැනි කෙසෙල් 5ක මිල සොයන. හොඳයි අපි බලමු. කෙසෙල් කිලෝග්‍රෑමයක මිල රුපියල් 75යි. එහෙනම් අපි 75 කියලා දා. 75යි. 75. එකක මිල 75යි. එවැනියෝ 5ක්. ඒ කියන්නේ අපිට කියන්නේ මේ මේවැනියෝ 5ක්. එතකොට අපි කරන්නේ මොකද්ද? මේක 5ෙන් ගුණ කරනවා. පසරක් 25න් 5 දානවා දෙකක් ඉතුරුයි. පසරක් 7 පසරක් 25න් 5 දානවා දෙකක් ඉතුරුයි. පසරක් 7 35යි 35යි 2යි 37යි. එහෙනම් 375ක් එනවා. එහෙනම් අපි මේකේ අවසාන උත්තරේ දාන්න ඕනේ රුපියල් 375යි කියලා දාන්න ඕන. අනිවාර්යම 7 යොදන්න ඕනේ. හොඳයි අපි දෙවෙනි ගානට යන් මේ ගානේ දීලා තින්නේ කෙසෙල් කිලෝග්‍රෑම් 2ක මිල දීලා තින්නේ 150. ඉස්සල ගානේ දුන්නේ 1ක මිල දැන් කෙසෙල් කිලෝග්‍රෑම් 2ක මිල 150. එහෙනම් අපි සටහන් කරනවා 2ක් 150යි. මේ අපි මේ විදිහට සටහන් කරගමු. කිලෝග්‍රෑම් 2ක් 150යි. අපෙන් අහන්නේ කෙසෙල් කිලෝග්‍රෑම් 4ක්. එහෙනම් කිලෝග්‍රෑම් 4ක් දැන් කිලෝග්‍රෑම් 2ක් 150යි. කිලෝග්‍රෑම් 4 4 වෙන්නේ මොකද? කොහොමද කරන්නේ? මේ දෙක දෙකෙන් ගුණ කරගම 4 වෙනවා. එහෙනම් අපි කරන වැඩේ මේ පැත්තත් දෙකෙන් ගුණ කරනවා. දෙපසම එකම ගාණෙන් ගුණ කරා. දෙවරක් දෙකනේ 4 වුණා. එහෙනම් මේ පැත්තත් දෙකෙන් ගුණ කරනවා. එහෙනම් කිලෝග්‍රෑම් 2ක මිල එනවා රුපියල් 150 දෙකෙන් ගුණ කරාම 300යි. මේක රුපියල් 7 ගාණක්. ඒක නිසා අපි අනිවාර්යයෙන්ම 7 නැහැ කියලා ඉවරලා බිංදු දෙක දාන්න ඕනේ. ශිෂ්‍යත් විභාගෙදී මේක අනිවාර්යයෙන්ම බලනවා. නිකන් රුපියල් 300 කියලා දාලා තිබ්බොත් වැරදි. අපි තුන්වෙනි ගාණට යන් පරිප්පු කිලෝග්‍රෑම් 2ක මිල රුපියල් 240කි. පරිප්පු කිලෝග්‍රෑම් 10ක මිල සොයන්නේ. ආ මේකත් අර වගේ ගාණක්. කිලෝග්‍රෑම් 2ක මිල කිලෝග්‍රෑම් 2ක මිල අපි සටහන් කරගන්නවා රුපියල් 240 නේ. රුපියල් 240. දැන් කිලෝග්‍රෑම් 2 කීයක් වෙලාද? 10 වෙලා. කිලෝග්‍රෑම් 10 වෙලා. දැන් ඔයගොල්ලෝ දන්නවා 2 කීයෙන් ගුණ කරාමද 10 වෙන්නේ? පහෙන් නේද? දෙවරා දෙවරායක් පහ 10යි. එහෙනම් මේ පැත්තත් ගුණ කරනවා පහෙන්. ලැබෙන පිළිතුර රුපියල් වලින් තියෙන්නේ නේ. පසරක් බිඳුව බිඳුවයි පසරක් අතර 20න් බිඳුව දානවා. දෙකක් ඉතුරුයි. නේ? දෙකක් ඉතුරුයි අපි ওই විදිහට සටහන් කරගමු. පසරක් දෙක 10යි 10යි 2යි 12යි. එහෙනම් රුපියල් 1200ක් යනවා. මේක අපි සත තියන්න ඕනේ මේ විදිහට අනිවාර්යයෙන්ම. දශම තිත තියලා මේ විදිහට දෙකක් දාන්න ඕනේ. එනකොට මේ අතර ගුණ කරන්න අමාරු නම් මෙන්න මේ පහළට ලියලා ගුණ කරා. 240 පහෙන් ගුණ කරන පසර බිඳුව බිඳුවයි පසරක් අතර 20න් බිඳුව දානවා දෙකක් ඉතුරු. අනිවාර්යෙන් මුඩි ලියා ගන්න. පසරක් දෙක 10යි 10යි 2යි 12යි. ওই විදිහට අපිට උත්තරේ ලබා ගන්න පුළුවන්. අපි ඊළඟ ගානට යන් පරිප්පු කිලෝග්‍රෑම් එක මිල රුපියල් 240යි. ඔන්න පරිප්පු කිලෝග්‍රෑම් එකක මිල දීලා තියෙනවා. සටහනක් දාග පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 240යි. රුපියල් 240යි. රුපියල් 240යි. පරිප්පු කිලෝග්‍රෑම් එක රුපියල් 240යි. රුපියල්. අපෙන් අහන්නේ පරිප්පු ග්‍රෑම් 250ක මිල අහනවා. පරිප්පු ග්‍රෑම් 250ක මිල. ග්‍රෑම් 250. මම පොඩි මෙති යටි ලියනවා. 250. 250යි ග්‍රෑම්. ඕල් දන්නවා කිලෝග්‍රෑමයක් කියලා කියන්නේ ග්‍රෑම් 1000ක්. එහෙනම් අපිට මේ දීලා තියෙන්නේ ග්‍රෑම් 1000ක මිලනේ දීලා තියෙන්නේ.
මේ දීලා තියෙන්නේ ග්‍රෑම් 1000ක මිල. ග්‍රෑම් 1000ක මිල තමයි මේ 240 කියන දීලා තියෙන්නේ. කිලෝග්‍රෑම්යක් කියලා කියන්නේ ග්‍රෑම් 1000ක මිල 240. අපෙන් අහන්නේ 250ක මිල. දැන් උගල දන්නවා මේක ගයින් අපි 250 250ට ගයින්. මේක ගණන් කරලා මේ පුරුදු වෙලා තියෙනවා. 250 500 750 1000. දැන් මෙවැනි ගණන් හදනකොට 250න් 250ට ගණන් කරන්න පුරුදු වෙලා ඉන්න ඕනේ. 250 500 750 1000. ඒ කියන්නේ 1000ට 250 එම හතරක් තියෙන බලන්න. 250 500 750 1000. ඒ කියන්නේ මේ 1000 කියන එක හතරෙන් බෙදුවාට පස්සේ තමයි 250 ඉන්න තියෙන්නේ. එහෙනම් මොකද කරන්න ඕනේ? මේ 240 හතරෙන් බෙදන්න ඕනේ. 240 හතරෙන් බෙදන්න. අපි මේ විදිහට බෙදමු. මෙතනම බෙදමු. 240 බෙදීම 4. 240 බෙදීම 4. දෙකට නැහැ බිංදුවයි නේ. බිංදු ආරක් 4 බිංදුවයි 3යි 2. මේ 4 පහලට ගන්නවා. 24ට 4 ඒවා 6යි. 6 වරක් 4 24යි. ඉතුරු නැහැ. මේ බිංදුව පහලට ගන්නවා. බිංදුවට 4 ඒවා නැහැ බිංදුවයි. ඊළඟට බිංදු ආරක් 4 බිංදුවයි ඉතුරුත් නැහැ. එහෙනම් එන රුපියල් 250 ගන්න එනවා රුපියල් කීයද? රුපියල් 60යි. පරිප්පු ග්‍රෑම් 250ක මිල එනවා රුපියල් රුපියල් 60යි 7 නැහැ. රුපියල් 60යි 7 නැහැ. හොඳයි අපි ඊළඟ ගානට යා. පස්සේ ගාන කියන්නේ පෑනක මිල රුපියල් 12ක්. පොතක මිල රුපියල් 45ක්. එවැනි පෑන් පහක් සහ පොත් තුනක් මිලදී ගැනීමට වැයවන මුළු මුදල සොයන්න කියලා. එතකොට දැන් අපි ගණනය කරන්න වෙන වෙනම ගණනය කරන්න. පෑනක මිල වෙනම ගණනය. පෑනක මිල වෙන දීලා තියෙනවා. එතකොට පෑන් පහකට යන වියදම වෙනම ගණනය කරන්න. ඊට පස්සේ පොතක මිල දීලා තියෙනවා 45ක් කියලා දීලා තියෙනවා. එහෙනම් පොත් තුනක් මිලදී ගැනීමට යන වියදම වෙනම හොයන්න. අවසානයේදී ඒ දෙක එකතු කරලා පෑන් පහක් සහ පොත් තුනක් සඳහා වැයවන මුළු මුදල හොයන්න ඕනේ. එතකොට මේකේ ඝන්ත කර්ම තුනක් තියෙනවා. පෑනක මිල හොයන්න පෑනක මිල දීලා තියෙනවා. එතකොට පෑන් පහක මිල සොයන්න වෙනවා. ඒ පළවෙනි ඝන්ත කර්ම. පොත් පොතක මිල දීලා තියෙනවා. පොත් තුනක මිල හොයන්න ඕනේ. ඒ දෙවෙනි ඝන්ත කර්ම. එතකොට අවසානයේදී මේ දෙක සඳහා යන මුළු වියදම සොයන්න ඕනේ. බලමු අපි ගණනය කරන විදිහ. පෑනක මිල 12යිනි. පෑනක මිල 12යි. මම 7 දාගන්නේ නැහැ. පෑනක මිල 12යි. පෑන් 5ක් ගන්නවා. එහෙනම් 12 ගුණ කිරීම 5. 15ට ගුණ කරමු. 12 ගුණ කිරීම 5 12 සරප් 5 60යි. ඔන්න පෑන් 5ක මිල රුපියල්. රුපියල් ඔන්න රුපියල් 60ක් කියලා ආවා. හරි අපි ඒක ඉවරයි දැන්. ඊළඟට අපි ගණනය කරනවා පොතක මිල 45යි. පොතක මිල 45යි පොත් තුනක මිල හොයනවා. එහෙනම් 3 වරක් 5 15න් 5 දානවා එකක් ඉතුරු. 3 වරක් 4 12යි 12 එකයි 13යි. මොන වෙනනම් එනවා ආයතන රුපියල් 135ක් කියලා එනවා. රුපියල් 135. දැන් අපිට ඕනේ මේ දෙකටම යන වියදම හොයන්න. එහෙනම් අපි කරන්න ඕනේ මොකද්ද? මේ 60යි මේ 135යි එකතු කරන්න ඕනේ. ගණිත කර්මය එතන එකතු කිරීම. එහෙනම් බින්දු 2යි මෙතන 7 වෙන් කරා 5යි 6 3යි 9යි 1යි. ඒකකයේ රුපියල්. ඒකකයක් පැහැදිලිව දක්වන්න ඕනේ. රුපියල් 195ක් යනවා. රුපියල් 195ක් යනවා. හොඳයි අපි ඊළඟ ගානට යා. හොඳයි ඒ වගේම ගාන. ඔයගොල්ලෝ දුල පුතාට හොඳට ප්‍රැක්ටිස් කරන්න මේ ගාන හොඳට පුහුණු වෙන්න. පුහුණු කරගන්න මම ඒ වගේම ගානක් තව ගානක් දාලා තියෙනවා. පෑනක මිල රුපියල් 15යි. එතෙන්දී කියන පෑනක මිල රුපියල් 15යි. එතකොට පෑන් කීයක් ගන්නවද? 5ක් ගන්නවා නේද? පෑනක මිල 15යි පොතක මිල 50ක් කරලා තියෙනවා. එතකොට පොත් 3ක් ගන්න. අපි බලමු. පෑනක මිල 15යි. ඒ කියන්නේ 15 ගුණ කිරීම 15 ගුණ කිරීම 5. පෑන් 5ක් ගන්නවනේ.
පසර 25න් 5 දානවා දෙකක් ඉතුරුයි නේද? පසරක් එක 5යි 2යි 7යි. එහෙනම් 75ක් යනවා. උන පෑන් 5ක මිල. උනේ මේ පළවෙනි කන්ත කර්ම ඉවරයි. ඊළඟට පොතක් 50 ගානේ ගන්නවා පොත් 3ක්. උඩ ගුණ කරනවා. එකක් ගුණ කරන්න බෑ. එකක් 50යි 3ක් කියේ. 3වරක් බිංදුව බිංදුවයි 3වරක් 5 15 150යි. ඔන්න ඒකත් හරි. දැන් අපිට ඕනේ මේ දෙකටම යන වියදම වෙන වෙනම ගණනය කරන්න. මේ sorry මේ දෙකටම යන මුළු වියදම හොයන්න ඕනේ. එහෙනම් අපි මොකද කරන්නේ? 75යි මේ 150යි ගුණ එකතු කරනවා. සතක් දාගම අපි මේ විදිහට. දැන් එකතු කරමු. බිංදුවයි බිංදුවයි මෙතන 5යි 7යි 5යි 12යි මේ දෙකක් ඉතුරුයි. එක මේ උඩින් ලියා ගන්න දුර රුතලම අතර වෙන නිසා 1යි 2යි මේ දෙකේ තුරම ඒකයි. එහෙනම් රුපියල් 225යි රුපියල් 225ක් වෙනවා. පෑන් 5ක සහ පොත් 3ක මිල. හොඳයි අපි ඊළඟ ගානටත් යන්. සීනි කිලෝග්‍රෑම් 5කින් 250 පැකට් කීයක් සෑදී හැකිද? සීනි කිලෝග්‍රෑම් 5කින් 250 පැකට් කීයක් සාදන්න පුළුවන් කියලා අහන්න. හොඳයි අපි දාගන්නවා. සීනි කිලෝග්‍රෑම් 5. සීනි කිලෝග්‍රෑම් 5ක් කියලා කියන්නේ කිලෝග්‍රෑම් 1ක් කියලා කියන්නේ ග්‍රෑම් 1000ක්. අපි ඒක දාන්න. සීනි කිලෝග්‍රෑම් 1ක් කියන්නේ ග්‍රෑම් 1000ක්. කිලෝග්‍රෑම් එකක් සමාන වෙන්නේ ග්‍රෑම් 1000ක්. එහෙනම් සීනි කිලෝග්‍රෑම් 5ක් කියන්නේ ග්‍රෑම් එවණියම 5ක් නේ. 1ක් කියන්නේ 1000ක් නම් 1 5න් වැඩි වුණාම 5ක් වෙන්නේ. එහෙනම් මේ පැත්තත් 5කින් වැඩි වෙනවා. එතකොට 5000ක් වෙනවා. කොහොම තමයි ගණන් හදන්නේ මේ? 1 5න් වැඩි වුණාම 5 මේ පැත්තත් දෙපසම 5න් වැඩි කරනවා. අර ගණිත කර්ම එහෙම තමයි. සමාන දෙපසම එක පැත්තක යමක් වුණාද අනිත් පැත්තත් ඒකම වෙනවා. නේ? දැක්කද? මේවා හුරු වුණාම ගම ඕන ගණක් හදා ගන්න පුළුවන්. කිලෝග්‍රෑම් එක 5න් වැඩි කරාම 5000යි 1000යි. දෙපැත්තම සමානයි. එතපස් ඊට පස්සේ අපෙන් අහන්නේ ග්‍රෑම් 250 පැකට් කීයක් සාදන්න පුළුවන්. අපි ගණනය කරගන්න ඕන 1000ට 250 පැකට් කීයක් තියෙනවද? 250ට 1000 1000කින් 250 පැකට් කීයක් සාදන්න පුළුවන් කියලා අපි ගණනය කරගන්න ඕන. බලමු ගණන් කරලා 250 500 750 1000. එහෙනම් ග්‍රෑම් 1000කින් 250 පැකට් කීයක් සාදන්න පුළුවන්ද? හතරක් සාදන්න පුළුවන් නේද? බලන්න 250 500 750 1000. එහෙනම් ග්‍රෑම් 1000කට 250ම හතරක් හදන්න පුළුවන්. ග්‍රෑම් 1000කින් 250 පැකට් හතරක් හදන්න පුළුවන්. එහෙනම් 5000කින් ග්‍රෑම් 1000කින් 250ම හතරයි. එහෙනම් මම ඔක සටහනක් දාගත්තා. මේ ග්‍රෑම් 1000කින්. එතකොට 1000කින් කියන්නේ හතරයිනේ. එහෙනම් අපින් අහන්නේ 5000කින්. ඒ වගේ පස් ගුණයක්. ඒ කියන්නේ 1000කින් හතරයි 5000 කියලා කියන්නේ එවැනි පස් ගුණයක්. එහෙනම් පහෙන් ගුණ කරනවා. එතකොට 250 පැකට් කීයක් සාදන්න පුළුවන්ද? 20ක් සාදන්න පුළුවන්. 250 පැකට් 20ක් සාදන්න පුළුවන්. පාප බලන්න ගන්න. කිලෝග්‍රෑම් එකක් කියලා කියන්නේ ග්‍රෑම් 1000ක්. කිලෝග්‍රෑම් 5ක් කියලා කියන්නේ එතකොට 5000ක්. අපි ඒක හොයාගත්තා මුලින්. ඊටස් අපි ගණනය කරනවා ග්‍රෑම් 1000කින් 250 පැකට් කීයක් සාදන්න පුළුවන්ද? බලමු. 250 500 750 1000. එතකොට 4යි. එතකොට 5000 කියලා කියන්නේ අර වගේ 5ක් 1000 ව 5ක්. එතකොට 1000කින් 4ක් සාදන්න පුළුවන් කියලා සටහනක් දාගත්තා. 5000 කියලා කියන්නේ එවැනිව 5ක්. එහෙනම් 5 ගුණයක්. 5 ගුණය කියලා කියනවනේ. එතකොට 4 හරක් 5 20යි. මේ දෙක ගුණ කරා ගත්තා 20යි කියලා ගත්තා. හොඳයි අපි ඊළඟ ගානට යමු. ගමනකින් කිලෝග්‍රෑම් 2 sorry ගමනකින් දෙකෙන් එකක් කිලෝමීටරයකින් ගමනකින් දෙකෙන් එකක් කිලෝමීටරයකින් එහි මුළු දුර සොයන්න. අපි ඔයගේ වාදන් රූප සටහනට හරි ලේසි මේ රූප සටහනක් අඳිනවා. මෙන්න මම මේ ගමන සමස්ත ගමනම යන්න දෙකෙන් එකක් කියලා කියන්නේ හරියටම හරි අඩ ඔන්න දෙකෙන් එකක් මම අඳුරු කරලා පෙන්නනවා. ඔන්න දෙකෙන් එකක් අඳුරු කරා. ගමනකින් දෙකෙන් එකක් හතරයි. මේ එක පැත්තක් හතරයි. කිලෝමීටර් කියලා දාන්න. එහෙනම් අනිත් පැත්තත් කීයද? අනිවාර්යයෙන්ම හතරයි නේද? සමාන කොටස් දෙකක් නේ මේක. මේ පැත්ත හතර නම් මේ පැත්තත් හතරයි. එහෙනම් මුළු දුර
නිකම් උත්තර එනවා 4යි 4යි 8යි කියලා නිකාම උත්තරයක් ගන්න පුළුවන්. දැක්කද? හරි ලේසි මේ ගණන්. ගණන් ගණිතය හරියට ගණන් ගන්නකොට හරි ලේසි. දෙකෙන් එකක් කියලා කියන්නේ 4යි 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 8යි. කිලෝමීටර් 8යි. හොඳ අපි ඊළඟ ගණන්ටත් යන්න. හොඳ මේ ගානේ කියන්නේ ගමනකින් 4න් එකක් කිලෝමීටර් 5ක් කියලා. දැන් අපි අඳිනවා. අර වගේම අඳිනවා. මෙන්න ගමන මෙන්න 4කින් එකක් ඔන්න 4. එකක් ඔන්න බලමු. සමාන කොටස් 4කට බෙදුවා. ඒක ලොකු වැඩි වගේනේ. ටෝටක. දැන් හරිද? මේ සමාන කොටස් 4ක් කියලා අපි හිතනවා. සමාන කොටස් 4ක්. එතකොට එක කොටසක් 5යි. දැන් දූල පුතාට දන්නවා ඊළඟ එකට මොකද වෙන්නේ? මේකත් 5යිනේ. මේකත් 5යිනේ. නේ? මේකත් 5යි. එහෙනම් දැන් ඕගොල්ලෝ දන්නවා ගමන කොච්චරද කියලා. 5, 10, 15, 20. එහෙනම් ගමන ගමනේ මුළු දුර කොච්චරද එන්නේ? කිලෝමීටර් 20. කිලෝමීටර් 20. 4න් එකනේ 5යි කියලා. එහෙනම් උපසටහනක් ඇඳලා හරියටම කොටස් 4කට බෙදලා ඉන් කැල්ලක් දාගන්න 5යි. ගමන එතකොට 10, 15, 20. හරි ලේසි. ගමනකින් 8න් එකක් ගමනකින් 8න් එකක් කිලෝමීටර් 5ක් කියලා තියෙනවා. දැන් 8න් එකක් කිලෝමීටර් 5ක් කියලා තියෙනවා. එහෙනම් අර වගේම රූපසටහනක් අලින්. මෙන්න 2න් එක, මෙන්න 4න් එක, මෙන්න 8න් එක මෙහෙම බෙදනවා නේ. හොඳ ලස්සන නේදගමු අපි රූපසටහන. ඔන්න මා සමාන කොටස් 8කට බෙදුවා. ඔන්න සමාන කොටස් 8කට බෙදුවා. ගමනකින් 8න් එකක් 5යි. මේ එක කැල්ලක් 5යි. දැන් සමාන කොටස් 8කට බෙදලා තියෙන මේ එක කැල්ලක් 5යි කියලා දාගන්න. දැන් මොකද කරන්නේ? 8න් එකක් නේ 5 කියලා කියන්නේ. මුළු දුර. මුළු දුර කොහොමද? එහෙනම් මේ එනවා කිලෝමීටර් 5යි. මේකත් 5යි, 5යි, 5යි එකක දාන්න පස්සේ අවසානට ඒකක දාන්න. ඕන්න ඒකක ලියන්න. දැන් ගයි 5 10 දැන් පාට කරපු එක තනින් තමයි පටන් ගත්තේ. මෙතනින් අවසන් වෙන්න ඕනේ. නැත්නම් අමතක වෙයි. 5 10 15 20 25 30 35 40 කීයද? 40යි කිලෝමීටර. මේ අවසාන උත්තරේට අපි ඒකකේ ලස්සනට දාලා තියෙනවා. හරි මං හිතන්නේ තේරෙන්නේ නැති කියලා ඒක. හොඳ අපි ඊළඟ කොටසට යා. හොඳ අපි 11 වෙනි ගාන බලමු. පුටු 2560ක් පාසල් 4ක් අතර සමානව බෙදයි. ගාන කියනවනේ. හදනද? සමානව බෙදයි කියලා තියෙනවා. එක් පාසලකට ලැබුණු ප්‍රමාණය සොයන්න. එක් පාසලකට ලැබුණු ප්‍රමාණය සොයන්න. පුටු 2560යි. 2560යි. 2560 බෙදන්න කියනවා 4කට. සමාන කොටස් 4කට බෙදන්න. නෝන 4කට බෙදනවා. දෙකට නෑ බිංදුවක්. 25ටම නෑ. අපි මෙහෙම යන්නේ. දෙකට නෑ බිංදුවයි. බිංදුව අරක් හතර බිංදුවයි. ඉතුරුයි දෙකක්. මේ පහ ගන්නවා 15. 25ට 4 ඒවා 6යි. 6 වරක් 4 24යි. ඉතුරු එකක්. මේ 6 15ට ගන්න. 16ට 4 වරක් 4යි. 4 වරක් 4 16යි. ඉතුරු නෑ. මේ බිංදුව පල්ලයට ගන්නවා. බිංදුවට 4 එවන්නේ නැහැ. හරි. බිංදුවක් 4 බිංදුවයි ඉතුරු නැහැ. එහෙනම් එක පාසලකට ලැබුණු පුටු ප්‍රමාණය එනවා 640යි. කොච්චරයි දාන්නේ? 640. පුටු ප්‍රමාණය කියලා අවසන් කරලා තියෙනවා. එක පාසලකට ලැබුණු ප්‍රමාණය. මොනවද පුටුව? එක පාසලකට ලැබුණු ප්‍රමාණය පුටු අපි මෙතන ලියමු. ඒකකේ දාමු පුටු. මොනවද කියලා සටහන් කරලා නැහැ නේ. ඒකකයක් එක දාමු. පුටු 640යි. පුටු 640යි. එහෙනම් අනිවාර්යයෙන්ම ඒකකයක් එක දාන්න ඕනේ. එක පාසල ලැබුණු ප්‍රමාණය සොයන්න කියලා කියනවා. දැන් මේකේ ගාන අවසන් කරලා තිබ්බනම් එක පාසල ලැබුණු පුටු ප්‍රමාණය කීයද කියලා අහලා තිබ්බනම් අපි පුටු කියලා ලියන්න ඕනේ නැහැ. දැන් මේකේ අහලා තියෙන ගාන එක පාසල ලැබුණු ප්‍රමාණය. එහෙනම් එතන දාන්න ඕනේ පුටු 640යි කියලා ලියන්න ඕනේ. හොඳයි මේ ගාන පොඩ්ඩක් බලන්න.
පුටු 3000 පාසල් හතර සමානව බෙදයි. මොන බෙදුවද? 3000 3000 බෙදනවා හතරක් හතරනේ. 3ට නෑ බිංදුවයි බිංදුවරක් හතර බිංදුවයි ඉතුරුයි 3ක්. මේ බිංදුව පහලට ගන්න. 30ට හතර ඒවා 7යි. නේද? 30ට හතර ඒවා 7යි. 7 වාරයක් හතර 28යි. දෙකක් ඉතුරුයි. මේ බිංදුව පහලට ගන්න. 20ට හතර ඒවා 5යි. 5වරක් හතර 20යි ඉතුරු නැහැ. ඔන්න මෙතනත් මේ බිංදුව ගත්තා. බිංදුවට නෑ බිංදුවමයි. බිංදුවරක් හතර බිංදුවයි ඉතුරු නැහැ. එහෙනම් අපෙන් අහනවා එක් පාසල ලැබුණු පුටු ප්‍රමාණය. අන්න ඒක අවසන් වෙලා තියෙන පුටු කියලා. එහෙනම් ඒතෙන්දී අපිට නිකම් උත්තරේ දාන්න පුළුවන් 750යි කියලා. එහෙනම් 750යි කියලා. දැන් ඒකට පුටු කියලා ලියන්න ඕනේ නැහැ. හරි. ඉස්සලා ගානේ තිබ්බා. නේ? පුටු කියලා දාන්න අවශ්‍යතාවයක් තිබ්බා. ඇයි? ඒකකේ එතන නැහැ. මොනවද කියලා දාන්න ඕනේ. ඒකට පුටු ප්‍රමාණය ලියන්න ඕනේ. පුටු කියලා ලියන්න. දැන් මේකට පුටු කියලා ලියන්න අවශ්‍යතාවය ගාන අවසන් කරලා තියෙන්නේ එක පාසලක ලැබුණු පුටු. දැන් මෙතන මේ තියෙන මේ තියෙන එක පාසලක ලැබුණු පුටු කියලා වෙලා අවසන් කරලා තියෙන මෙන්න මෙතන එක පාසලක ලැබුණු පුටු ප්‍රමාණය පුටු කියලා අවසන් කරලා තියෙනවා. පේනවද ඔයගලන්ට? මේ පුටු අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ මොකද කරන්න ඕනේ? මේ මෙතන පුටු කියලා දාලා තියෙන නිසා 750 විතර දැම්ම මම ප්‍රමාණවත් පුටු 750 කියලා ලිබ්බොත් පිළිතුරු වැරදි වෙනවා. එතකොට ඉස්සලා ගානේ ඒකකේ නැති නිසා අනිවාර්යයෙන්ම ඒකකේ දාන්න ඕනේ. දැන් මේකේ ඒකකේ දාලා ඒකකේ අහලා තමයි අවසන් කරලා තියෙන්නේ. එහෙනම් මේකේ ඒකකේ දාන්න ඕනේ නැහැ. ඒක තේරුම් ගන්න ඕනේ. චතුරස්‍රයක පාදයක දිග සෙන්ටිමීටර 10යි. එහි පරිමිතිය. අපි මේ වගේ එකක් ඇඳලා බලමු. මෙන්න සමචතුරස්‍රය. සමචතුරස්‍රය කියලා කියන්නේ පාද හතරම දිගින් සමානයි නේද? පාද හතරම දිගින් සමානයි. එතකොට මේ එක පාදයක දිග සෙන්ටිමීටර 10යි කියලා දීලා තියෙනවා. එතකොට මේ පාදෙත් 10යි. මේ පාදෙත් 10යි. මේ පාදෙත් 10යි. දැන් අපෙන් අහන්නේ පරිමිතිය. පරිමිතිය කියලා කියන්නේ මේ වටේ දිග. එහෙනම් මොකද කරන්න ඕන? අපි මේ පරිමිතිය හොයන්න. පරිමිතිය සොයන්න. මොකද කරන්න ඕන? මේ වටේ දිග එකතු කරනවා. එහෙනම් මෙතන ඉඳන් මෙතනට 10යි. මෙතනත් 10යි නේ. ඊළඟටත් 10යි, මෙතනත් 10යි. එහෙනම් ලබා ගන්න පුළුවන් 10යි, 20යි, 30යි, 40යි. එහෙනම් අපිට අවසාන උත්තරය ගන්න පුළුවන් සෙන්ටිමීටර 40යි. පරිමිතිය කියලා කියන්නේ යම් තල රූපයක මේ වටේ දිග. වටේ දිග. ඒක සෙන්ටිමීටර 40ක් වෙනවා මෙහි පරිමිතිය. අමාරු ගණක් බලන්න. මෙතන ඉහළ ටිකක් අමාරු ගණන් ඔයගලන්ට හමු වෙන්නේ. මේ මුලින් හදපු ගණන් වගේ නෙමෙයි, ටිකක් අපහසු. තරමක් තේරුම් ගැනීමට අපහසු ගණන්. මෙතන ඉහළ හම් වෙනවා 20 දක්වා හම් වෙනවා. එතකොට මේ ටික හොඳින් අධ්‍යයනය කරන මෙන් මම ඔයගලන්ට ආරාධනා කරනවා. මේක කීප සැරයක් බලන්න. කීප සැරයක් බලබල මේක හොඳින් අධ්‍යයනය කරන්න කියලා මම ආරාධනා කරනවා. හොඳයි. මිනිසුන් පහකට දින 6කදී නිම කරන වැඩ දින 3කදී නිම කිරීමට අවශ්‍ය මිනිසුන් ගන්න සොය. දැන් මේ වගේ මිනිස් දින ගණන් මේවා අපි හඳුන්වන්නේ මිනිස් දින ගණන්. හරි. මිනිස් දින ගණන් අපොස සාමාන්‍ය පෙළ 10 ශ්‍රේණියේ පන්ති 10 ශ්‍රේණියේ පන්ති 10 වසර 10 ශ්‍රේණියට උගන්වන පාඩමක් එකට තමයි මේ පාඩම සටහන් වෙන්නේ. මේ ප්‍රතිලෝම සමානුපාතය කියලා අපි 10 වසරට උගන්වනවා. ඒක නිසා මේක ටිකක් පහ වසර හතර වසර ළමයිට ටිකක් අමාරුයි. නමුත් මේක හදන හැටි ඔයගොල්ලෝ දැනගෙන යන්න ඕන විභාගෙට. මිනිසුන් පහක් දින 6කදී නිම කරන වැඩ. අපි මේව හදන්නේ මිනිස් දින ගණන් කියන. මිනිස් දින ගණන්. අපි මිනිස් දින ගණනක් හදන්නේ මෙන්න මෙහෙමයි. මිනිසුන් ගණනයි, ඔන්න මතක තියාගන්න, මිනිසුන් ගණනයි මෙන්න මේ වගේ ගණන් හදන්නේ. මිනිසුන් ගණනයි දින ගණනයි මුලින්ම ගුණ කරනවා. මිනිසුන් ගණනයි දින ගණනයි ගුණ කරනවා. ඊට පස්සේ කරන්නේ දින 3කදී නිම කරන්න අවශ්‍ය කරන මිනිසුන් ගන්න. දීලා තියෙන එකෙන් බෙදෙනවා. මොන මතක තියාගන්න. දැන් මේ ගානේදී කරන්නේ මිනිසුන් ගණනයි දින ගණනයි ගුණ කරලා
එන උත්තරය බෙදනවා එන උත්තරය බෙදනවා දැන් දින 3ක දින අහන්න දින ගණනින් බෙදනවා මොන මතක තියාගන්න හදන ක්‍රමය මේකේ හදන විදිය මතක තියාගන්න මේකේ දීලා තියෙන මිනිසුන් 5යි දින 6යි මුලදී කියලා තියෙනනේ මිනිසුන් 5යි දින 6යි ඒ කියන්නේ මිනිසුන් 5 දිනකට දින 6ක් යනවා ඊට පස්සේ දින 3ක දිනීම කිරීමට අවශ්‍ය කරන මිනිසුන් ගන්න හොයන්න කියලා වල තියෙනවා එතකොට අපි කරන්නේ දින 3ෙන් බෙදනවා එච්චරයි කරන්නේ ගොඩාක් විස්තර කරන්නේ නැහැ මේ ගොඩාක් විස්තර කරොත් එමේ මේ දරුවන්ට තේරෙන එකක් නැහැ ඒක මේ ගාන හදන විදිය විතරක් මම මේ පැහැදිලි කරනවා මේ බලන්න මිනිසුන් 5යි දින 6යි මිනිසුන් 5යි දින 6යි හරි මිනිසුන් 5යි දින 6යි දැන් මුලින්ම ගුණ කරලා ගන්නකෝ එක දිගට ඕගලන්ට මේ බෙදුව බෙදලා තේරෙන්නේ නැහැ මිනිසුන් 5යි දින 6යි එතකොට ලැබෙනවා මේකට කියනවා මිනිස් දින කියලා පුතේ මිනිස් දින එන්නේ මිනිස් දින 5 30යි මිනිසුන් 5යි දින 6යි මිනිස් දින 30යි ඔන්න මතක තියාගන්න ඊට පස්සේ ඒක බෙදනවා දින 3ක් මෙතනින් ආ ඔන්න මේ මිනිස් දින කියන එක අමතක කරන්නකෝ 30 බෙදන්න කීයෙන්ද 3ෙන් 30 බෙදන්න 3ෙන් දැන් ඔයගොල්ලෝ දන්නවා බෙදන්න පුළුවන් නේද ඔයගොල්ලන්ට 3ට 3 3ට 3 ඒවා 1යි නේද 1 වාරයක් 3 3යි තුරු නැහැ මේ බිංදුව පහළට ගන්නවා බිංදුවට 3 ඒවා නැහැ එතන බිංදුවයි එහෙනම් අවශ්‍ය කරන මිනිසුන් ගණන එනවා කොච්චරද මිනිසුන් මිනිසුන් 10 දෙනයි නැවසරයක් පැහැදිලි කරනවා ඒ ගාන හදන යටි ඔතෙන්දී කරන්නේ මිනිසුන් ගන්නයි දින ගන්නයි ගුණ කරන්නේ ඊට පස්සේ දින 3ක දින හන්නේ ඒ දින 3ෙන් බෙදන්න විතරයි 5 ගුණ කිරීම 6 30යි 30 3ෙන් බෙදුවාම 10යි ගානක් තියෙන්නේ කරන විදිය මතක තියාගන්න මිනිසුන් ගණනයි දින ගණනයි ගුණ කරනවා මිනිසුන් ගණනයි දින ගණනයි ගුණ කරනවා දැන් අපි ගන්න දින 4කදී අවශ්‍ය කරන මිනිසුන් ගණන ඒකෙන් ඒ බෙදනවා දින 4ෙන් බෙදනවා හරි දින 4ෙන් බෙදනවා ඕක තමයි මුල තියෙන දෙක වැඩි කරා ඊට පස්සේ තියෙන එකෙන් බෙදුවා ඒ කියන්නේ මිනිස්සු ගණන සමහර කියලා ගණන් වල මිනිසුන් ගණන දින දීලා දින ගණන අහනවා එතකොට අපි බෙදන්නේ මිනිසුන් ගණන අපි එතකොට බලමු ඒ වගේ ගණන මිනිසුන් ගණනයි දින ගණනයි ගුණ කරා දින ගණනෙන් බෙදුවා ඉතරයි කරන්නේ මිනිසුන් 6යි දින 8යි 6 වරක් 8 එනවා 48යි ඒවට කිව්වේ මොකද්ද මිනිස් දින 48යි මිනිස් දින 48යි දින 4ක දිනීම කරන්න දින 4කදී එහෙනම් අපි කරන්නේ මොකද්ද 48 බෙදන්න 4ෙන් බෙදන්න කියලා නේද දින 4ෙන් බෙදන්න 48 4ෙන් බෙදන්න 4ට 4 ඒවා 1යි 1 වර 1 වරක් 4 4යි ඉතුරු නැහැ මේ 8 මෙතන පල්ලයට ගන්නවා 8ට 4 ඒවා 2යි 2 වරක් 4 8යි ඉතුරු නැහැ එහෙනම් ඔන්න එහෙනම් එනවා කීයද මිනිසුන් උත්තරේ මිනිසුන් කීයක් ඕනේද මිනිසුන් 12 දෙනෙක් ඕනේ දින 4ෙන් ඉම කරා එකද මිනිසුන් 12 දෙනෙක් ඕනේ දින 4ෙන් ඉම කරා හරි ලේසි ඔබ ගන්න හුරු වෙන්න ඕනේ මේ ගාන හදන මෙන්න විකල්ප ක්‍රම නැහැ. ඕකම තමයි හදන ක්‍රම. ගාන. දරුවන්ට මේකත් අමාරුයි. මේ ගාන හදන විදිය හොඳට අහගන්න. හොඳට අහගෙන මම මේ වගේ ගණන් ඔයගොල්ලන්ට දාලා තිනවා දෙකක් දාලා තුනක් දාලා තිනවා. එතකොට මේ ගාන හදන විදියත් හොඳට අහගන්න. අහගෙන නැවත නැවත ප්‍රැක්ටිස් කර කර මේ දරුවන්ට මේක හොඳට කියලා දෙන්න. වාහන නැවතුම් පළක තිබෙන මෝටර් බයිසිකල් සහ කාර් රත ගන්න 10යි. ඒවයි රෝදවල එකතුව 28යි. කාර් රථ ගණන සහ මෝටර් බයිසිකල් ගණන වෙන වෙනම සොයන්න. හොඳයි මෙහෙමයි කරන්නේ. දැන් මේවා ඔයගොල්ලෝ දන්නවා මේකත් අපි 9 වසරෙන් පටන් ගන්නවා සමගාමි සමීකරණ කියලා පාඩම. සමගාමි සමීකරණ 10 වසර සමගාමි සමීකරණ තියෙනවා 11 වසර සමගාමි සමීකරණ තියෙනවා. කොට මේ වගේ ලොකු ගාණක් මේ ලොකු අයලාක් කළ හදන ගාණක් මේ. එතකොට ඒගොල්ල හදන විදිය වෙනස්. දැන් ඕගොල්ලන්ට ඒව කියලා දුන්නොත් එහෙම මේක හදන්න තේරෙන්නේ නැහැ. හරි. ඒක නිසා මම ලේසි ක්‍රමයක් කියලා දෙනවා. මේ බලන්න. අපි කරන්නේ වාහන නැවතුම් පළක සිටින මෝටර් බයිසිකල් සහ කාර් රථ ගණන 10යි. අපි දා ගන්නවා. කෝද ගණන් නේහන්. අපි නිකන් මේ වගේ රවුම් දා ගන්නවා. ඔන්න
දහයක් දා ගන්න ඕනේ හැබැයි. කාර් රථ ගා මෝටර රථ ගන්න නේ 10 තියෙන්නේ මේ වගේ 10ක් දා ගන්න. 2යි 3යි 4යි 4යි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි වගේ ටික වේගින් දාගන්න. දැන් මේකේ අඩුම රෝද ගණනක් තියෙන මොකේද? මෝටරසයිකල් වලනේ. එහෙනම් මෝටරසයිකල් වල රෝද අපි දාගන්න මේ 2යි. ඔක්කොටම මෝටරසයිකල් වල රෝද දාගන්න. රෝද 2යි තියෙන්නේ. දැන් පුතාලා මේ ටික එකතු කරන් බලන්න. එන්න ඕනේ රෝද වල එකතු 28ක් එන්න ඕනේ. 2 4 6 8 10 12 14 16 18 20. ආ 20යි තියෙන්නේ. පොඩ මේ නෝට් එකක් දාගන්න 20 නේ තියෙන්නේ. මෙතන 20යි. දැන් එන්න ඕනේ 28ක් එන්න ඕනේ නේද? කාර් රථවලට රෝද කීයක් තියෙනවද කියලා දන්නවද ඔබ? කාරයකට තියෙන රෝද 4ක්. එතකොට මම කරන වැඩේ ඉමීට 2 2 වැඩි කරනවා. දැන් මේක කාර් කරනවා. දැන් ඔක්කොම මෝටරසයිකල් නේ තියෙන්නේ. දැන් කාර් කරනවා. මෙන්න දෙකක් දැම්මා. මෙන්න මෙතනට දෙකක් දැම්මා. දැන් ඔන්න කාර් රථයක් වුණා එක. දැන් අතන 22 වෙනවා. දැක්කද? 2 2 එතනත් වැඩි වෙනවා. ඔන්න මෙතන දෙකක් දැම්මා. දැන් මෙතන 24යි. හිතෙන් හදාගන්න 24යි. මෙන්න මෙතන දෙකක් දැම්මා. දැන් 26යි. මෙන්න මෙතන දෙකක් දැම්මා. ආ දැන් 28යි. දැන් බලන්න හරිනේද කියලා. මෙතන රෝද 4යි, මෙතන රෝද 4යි, මෙතන රෝද 4යි, මෙතන රෝද 4යි. හරි? 4යි, 8යි, 12යි, 16යි. 16යි 2යි, 18යි, 20යි, 22යි, 24යි, 26යි, 28යි. දැක්කද? රෝද 28ක් එනවා. එහෙනම් මේ මොනවද? කාර්. මං කාර් කියලා දාන්න. මේකත් කාර්. මේකත් කාර්. රෝද හතරක් තියෙන කාර්නේ. රෝද හතරේ බයිසිකල් නැහැනේ. මේ කාර්. මේවා මොනවද? බයිසිකල්. මං බයන්න විතරක් දාන්න බා. මේ බා. දැන් තේරුණාද? දැන් රෝද ගානක් හරි මෙතන ආවා. මෙතන 2 2 වැඩි වුණා. 2 4 6 8 ආවනේ ඔන්න. හරිනේ. 28යි 28 වුණා. රයිට්. ඔන්න එහෙනම් එතන ගාන හරි ගියා. දැන් අපි ලියමු අපෙන් අහන්නේ ප්‍රහන ප්‍රශ්නෙට උත්තරේ ලියන්න. කාර් රථ ගන්න සහ මෝටර් බයිසිකල් ගන්න වෙන වෙනම සොයන්න කියලා. එහෙනම් අපි ලියමු කාර් කීයද කියලා ලියමු මුලින්ම. කාර් කීයද? 1යි. මෙන්න මේක කාර් එකක්, මේක කාර් එකක්, මේක කාර් එකක්, මේක. ඔන්න කාර් කීයද? 4යි. කාර් 4යි. බයිසිකල්, මෝටර් සයිකල්, මෝටර් බයිසිකල්, මෝටර් බයිසිකල් කීයක් තියෙනවද? මෙන්න මේක මෝටර් බයිසිකල් 1යි 2යි 3යි 4යි 5යි 6යි. එහෙනම් මෝටර් සයිකල් එනවා 6යි. දැන් මේ දෙක එකතු කරන 6 4යි 10යි. බයිසිකල් ගන්න මේ වාහන ගන්න 10ක් එනවානේ. එහෙනම් මෙන්න මේවා තමයි අපේ පිළිතුරු එන්නේ. හොඳයි 17 වෙනි ගාන වාහන නැවතුම් පොලක තිබූ මෝටර් බයිසිකල් සහ කාර් රථ ගන්න 8 කි. ඒවයි රෝදවල එකතු 22ක්. දැන් අර වගේම ගාන. දැන් මෙවැනි ගාන හම්බ වෙනවා ඔයගොල්ලන්ට එළුවන් සහ කුකුලන්. ඒ වගේ විවිධ නම් වලින්. ඒ කියන්නේ වාහන, මෝටර් බයිසිකල් සහ කාර් රථ වෙනුවට දාන්න පුළුවන් එළුවන් සහ කුකුලන් ගන්න. එළුවන්ට කකුල් 4යි, කුකුලන්ට කකුල් 2යි. ඒ කියන්නේ කකුල් 3 වුන් නැහැ එළුවෝ. හිතනවා අපි කකුල් 4 වුන් තමයි ඉන්නේ. කුකුලන්ට කකුල් 1 වුන් තින්න පුළුවන්. ඉතින් මොකක් කර එකක් කැඩිලා හරි ඉපදෙනකොට නැතිව හරි එහෙම වෙන්න පුළුවන්. දැන් එහෙම හිතන්න බෑ. අනිවාර්යයෙන් කුකුලට කකුල් දෙකක් තියෙනවා. ඒ වගේ ගණන් ඇතුළත් කරන්න පුළුවන්. දැන් මෙතනත් එහෙමයි. මෝටර් බයිසිකලයට රෝද දෙකක් තියෙනවා කියලා හිතනවා. කාර් රථ ගන්න කාර් වලට රෝද හතරක් තියෙනවා කියලා හිතනවා. එහෙනම් රථ ගන්නන 8යි. එහෙනම් අපි දාගන්නවා 8ක්. මේ වගේ රවුම් 8ක් අල්ල ගන්නවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. දැන් අඩුම රෝද ගණන තියෙන එක දාගන්නවා. තියෙන මෝටර රථනේ. මේ මෝටර් බයිසිකල් නේ. එහෙනම් ඒවට 2 2 තියෙනවා. දැන් බලන්න 2 4 6 8 10 12 14 16. එහෙනම් රෝද 16ක් තියෙනවා. හැබැයි එන්න ඕන 22ක්. දැන් එහෙනම් කාර් කරමු මේවා. දැන් මේ ඔක්කොම මෝටරසයිකල් තියෙන්නේ. දැන් මේවා කාර් කරනවා. තව රෝද දෙකක් දාන්න. ඔන්න කාර් එකක්. දැන් මෙතන 18 වුණා. ඔන්න තව කාර් එකක් දැන්. මෙතන 20 වුණා. ඔන්න තව කාර් එකක් ආවා. දැන් හරිනේ 22 වෙනවා නේ.
deka hatara haya deka taba haya kala dam metana visi deka hari dan mewa kar wela tini mewa kar meka kar meka kar mewa bicycle ahana prasne balan mokadda kiyala wahana nawathum palaka sidena motor bicycle saha kar ratha gannata ay ewayen roda wala ekapu 22 ay ki motor bicycle saha kar ratha ganna wenna wenama hoyan kar kiyada 1 2 3 kar 3 motorcycle motor bicycle enawa kiyada 1 2 3 4 5 Dari lesi gana memang. Muda api ilang gant ya. Muda dahata weni gana balamu. Sunil Nimal ekineka munagesi me aramuni. Ekineka yata pratiwurdha disabala sita. Ekama velavakati gaman aramba karay. Sunil A sita pata kilometer hataraka vegen. B desakada. Nimal B sita pata kilometer dekaka vegen A desata gaman aramay. A saha B atara dura kilometer 30. Dedena hamu ye gaman aramba vi paya kiyakata pasuwada? Mewa hari lesi ganan puthi. Mewa etara amaru ganan neme. Namuth mewa podi daruwanta amaru wei. Eka nisa me ganan hadana kramaya hondara me ekama kramayak kiyanne. Ekame hondara matak diya gattama lesi. Mama gana andinna mulata menne mehemai. Me tiyenne dura. Hari. Mama metara danawa AB kiyala danawa. Dan me patthene suni. Dan yanawa meya 5 kilometer 4 ka vegen yanawa. Onna mama me 7 kilometer kiyala da gatta meya enne 5 kilometer 4. Ekeni meya yanawa 5 kilometer 4 ka vegen yanawa. Meya enne 5 kilometer 2 ka vegen. Me patthata meya enawa meya me patthata yanawa ne. Patthata yanawa. Etakota meya me patth me disawata yanawa. එතකොට කොහොමද එන්නේ මේ A හා B අතර දුර කිලෝමීටර් 30ක් කියලා අපිට ගාන කියන හොඳයි මම ලොකු විස්තරයක් කරන්න පුතාලට ඒතකොට පැටලෙනවා මේකෙදි කරන්න දේ හොඳට බලා ගන්න මේකෙදි කරන්නේ මේ 4යි මේ 2යි එකතු කරනවා ඒක ඒ දෙක එකතු කරාම එන්නේ කීයද කිලෝමීටර් 4යි 2යි 6යි නේ ඒ 6ෙන් මේ 30 මෙතනවා එතකොට දෙදෙනා හමු වන වෙලාව වෙනවා හරි ලේසි දෙදෙනා හමු වුණ වෙලාව වෙනවා. එතකොට දැන් ඔයගොල්ලෝ දන්නවා 30ට 6 ඒවා කීයද කියලා දන්නවා. කීයද? 6 වරක් චක්‍රේ 6 වරක් චක්‍රේ. කීයද? 6 වරක් එක 6යි, 6 වරක් දෙක 12යි, 6 වරක් තුන 18යි, 6 වරක් හතර 24යි, 6 වරක් පහ 30යි. එහෙනම් 30ට 6 ඒවා 5යි, 5 වාරයක් 6 30යි ඉතුරු නෑ. එහෙනම් පැය කීයකට පස්සේද? පැය 5කට පසු. හරි ගමන ආරම්භ වී පැය 5කට පසු තමයි මේ දෙන්න හමු වෙන්නේ දෙදෙනා හමු වෙන්නේ හමු වී ගමන ආරම්භ වී පැය කීයකට පසුද පැය කියලා දාන්න ඕනෙත් නැහැ පැය කීයකට පසුද කියලා අවසන් වෙලා තියෙනවා එහෙනම් අපි පැය කියලා දාන්නේ 5කට පසු හරි 5 කියලා දැම්මම උත්තරේ හරි 5යි කියලා දාන්න එහෙනම් පැය 5කට පස්සේ තමයි මේ දෙන්න හමු වෙන්නේ හරි ලේසි නේද නැවතරක් බලන්න Sunil leno 5 kilometer 4 ka vege. Etakota Nimal leno 5 kilometer 2 ka vege. Me A ha B athara dura kilometer 30. Ehenam api karanna ona mokadda? Me denna ekathu karanawa. 4 2 6 ona mataka thiyaganna. 4 2 6 me dura bedanawa me denna ge vega wal deke ekathuwen. Ehenam 36 en beduwa 5 5 wara 1 30 3. Hari lesi. Make අතර 18 වෙනි ගාන වගේම ගාන මම නම් දෙක විතර වෙනස් කරලා තියෙනවා මේ බලන්න අමල් සහ කමල් එකිනෙකා මුණගැසීමේ ආරම්භනේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවල සිට එකම වේලාවකදී ගමන ආරම්භ කරයි මේ දෙන්නම ගමන ආරම්භ කරන එකම වේලාව අමල් A සිට 5 කිලෝමීටර 5ක වේගයෙන් දැන් ඉස්සලා තිබ්බේ 4යි දැන් 5 වෙලා B දෙසටද
කමල් B සිට per kilometer 2ක වේගින් A දෙසට. එයාගේ වේග නම වෙනස් වෙලා නැහැ. හැබැයි නම වෙනස් වෙලා තියෙනවා. සමාන ආරපය. A සහ B අතර දුර කිලෝමීටර් 21. දැන් ඉස්සලා තිබ්බේ 30යි දැන් 21යි කියලා දීලා තියෙනවා. දෙදෙනා හමු වී ගමන ආරම්භ වී පැය කීයකට පසුවද ඔන්න තියෙනවා. හොඳ අපි මේ වගේම ඇඳගමු. විදෙති. A B කියලා දාන්න. මේ පැත්තෙන් එන්නේ කවුද? අමල්. මොන අමල් දානවා? අමල් එන්නේ පැයට කිලෝමීටර් 5ක වේගේ. මං කිලෝමීටර් කියන සංකේතය විතරයි දාන්නේ. දරුවන්ට තේරෙන්නේ නැති නිසා මේක හරිනම් දාන්න ඕනේ පැයට කිලෝමීටර් 5ක වේගෙන් කියන්නේ 5යි km/h න එක. මේ පැයට කිලෝමීටර්. මේ අලුත් දෙයක් නේ පොඩ්ඩක් ඔන්න නිකන් දැනගන්න. පුතාලා මේ මේක නම් දාන්න දෙමෙ නතුරක් කමන්න. මේ පැත්තේ ඉන්නේ මෙයා පැයට කිලෝමීටර් 2ක වේගෙන් h න එක. එතකොට පුතේ දැන් මේ A හා B අතර දුර මොකක්ද වෙන්නේ? ඔය A හා B අතර දුර කිලෝමීටර් 21යි. දැන් පුතාලා මොකද කරන්නේ? 5යි 2යි එකතු කරා. එහෙනම් 21 මොකද්ද කරන්න ඕන? 21 7න් එතන. දෙදෙනා මෙයා මෙහෙට කාගෙන එනවා. මෙයා මේ පැත්තට එනවා. දෙන්න හමු වෙන්නේ කී? පැය කීකට පස්සේ. එතකොට 5යි 2යි එකතු කරාම එනවා 7ක් එන්න. එහෙනම් 21 7ෙන් බෙදමු. ගණන් 7 වාරක් එක 7යි 7 වාරක් 2 14 7 වාරක් තුන 21. එහෙනම් 3යි නේ. 3 වාරක් 7 21යි ඉතුරු නැහැ. එහෙනම් පැය කීයකට පසුද කියලා ගණනේ අවසන් කරලා තියෙනවා. එහෙනම් අපි නිකම්ම දාන්නේ 3යි. ගණන නැවතුම් පොලක තිබෙන මෝටර රථ බයිසි මෝටර් බයිසිකල් හා කාර් රථ ගන්න 10යි. ඒවා රෝදවල එකතු 26යි. ඉතින් මොකද්ද කරන්න ඕනේ? මේක ඇඳ ගන්නවා. 1යි 2යි 3යි 4යි 5යි. හරි. විදිහට දා ගන්න. කැලේ ගිහිල්ලා තින්නේ. 1යි. 1යි. 3යි. 4යි 5යි මේ පැත්තත් දාගන්න 1යි 2යි 3යි 4යි 5යි හොඳ දාගන්න දැන් 10 හරිනේ දැන් අඩුම රෝද ගැට ගන්න තියෙන එක 10 වෙනවා 2 4යි ඉතින් 10 වෙනවා දැන් පුතේ මේකේ රෝද වල එකතු වෙන්නේ කියලා දෙවාරයක් තියෙනවා 10ක් තියෙනවා නේ 2 4 6 8 10 12 14 16 18 20 රෝද ගන්න 20යි කියලා සටහනක් දාගන්න දැන් එන්න ඕනේ කීයද 26ක් එන්න ඕනේ දැන් එන මේ තියෙන ඔක්කොම දැනට තියෙන බයිසිකල් දැන් කාර් නතර කරමු නේද ඔන්න එන නතර කරනවා කාර් ඔන්න කාර් එකක් කරා 2යි මෙන්න කාර් එකක් කරා දැන් 4ක් ආවා ඒ කියන්නේ 24ක් ආවා ඔන්න කාර් එකක් දැක්කා 26 ආවා හරි නේද මේ වැඩිපුර රෝද දෙක ගානේ 6ක් ආවා දැන් ඔන්න 26 හරියක් ඔන්න 26 හරියක් දැන් බලන්න මේක කාර් එකක් මේක කාර් එකක් අනිත් ඒවා ඔක්කොම මොකද එන්නේ බයිසිකල් බයිසිකල් අනිත් ඒවා ඔක්කොම බයිසිකල් දැන් කියන්න අපෙන් අහන ප්‍රශ්නේ මොකද්ද කාර් රථ ගන්න සොයන්න දැන් අහන ප්‍රශ්නෙට උත්තරේ ලියන්න ශිෂ්‍යත් විභාගයේදී ඉතාම වැදගත් දෙයක් තමයි අහන ප්‍රශ්නෙට උත්තරේ තියෙන්න ඕන වෙන වෙන ඒවට උත්තර ලියලා හරියන්නේ නැහැ. ළමයට තිය අහන ප්‍රශ්නේ මොකද්ද තේරෙනවද කියන එක තමයි මේක බලන්නේ. කාර් රථ ගණන සොයන්න. එහෙනම් කාර් රථ ගණන එනවා 1යි 2යි 3යි. එහෙනම් කාර් රථ ගණන සොයන්න උත්තරේ 3යි. එහෙනම් මම ලියන්නම් කාර් කියලා දාන්නම්. කාර් කීයද? 3යි. කාර් 3යි. දැන් ඔයගොල්ලෝ කාර් කියලා ලියන්න තුනේ නිකම්ම උත්තරේ 3යි කියලා දාන්න ඕනේ. 3 කියන එකට තමයි ලකුණු දෙන්නේ. හොඳයි අද අපි සාකච්ඡා කරේ ශිෂ්‍යත් විභාගයේදී ඉතාමත් වැදගත් වන ගණන් 20ක් තවත් මෙවැනි ගණන් 20ක් සමග ඔයගොල්ලෝ සමග හමු වෙන බලාපොරොත්තු වෙනවා මේව ගණන් හා සම්බන්ධව මොනවා හරි අපහැදිලි තැනක් තියෙනවා නම් අපි කමෙන්ට් කරන්න මම අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට අපහැදිලි තැන නැවත කුමන ආකාරයකින් හෝ පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා ඒ වගේම
ඔබ මේ පිළිබඳ සැහැීමකට පත් වෙනවා නම් අපිව subscribe කරන්න. නැවත මෙවැනි වීඩියෝකින් හමු වෙනතුරු හමු වෙන්න. ආයුබෝවන්.